චීන රාජ්‍යනායකින්ගේ සාකච්ඡාව අවසන් වී මේ රටේ ජාතික ආරක්ෂාවට ලබාගත් සම්පත් විශාල ප්‍රමාණයක් සමග ඒ ගමන අවසන් කරලා එන්න පැය කීපයකට පෙර චීනයේ ජනාධිපති ෂෙන් ජින්පින් මැතිතුමා මා සමග පැය එකහමාරක් විතර එකළඟ අපි දෙන්න වාඩි වෙලා හිටියා විශේෂ වැඩසටහනක. ඒ නැගිටලා එන වෙලාවේ එතුමා මගේ අතින් අල්ලගෙන කිව්වේ අපි ලංකාවත් සමග බැඳීම තිබෙන්නේ අවුරුදු දහස් ගානක බෞද්ධ රටවල් විදිහට කියලා. මේ වගේ යුගයක අපි සතුටු වෙන්නට ඕනේ බුදුදහම පිළිබඳව තිබෙන සිහිගැන්වීම් ලෝකේ ප්‍රබල රාජ්‍ය නායකින්ටත් තිබෙනවා. ඒ නිසා අපි හැදිච්ච සමාජයක්, විනයගරුක සමාජයක්. පසුගිය මාසයේ 21 වෙනිදා මේ රටේ එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ඒත් එක්තරා ආගමික දර්ශනයක් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එහෙත් ඔබ අප කවුරුත් පිළිගන්නා අය කිසිසේත්ම ආධ්‍යාත්මික දර්ශනයක් නොවන බව. අන්තවාදී ආගමික දර්ශනවලින් බිහිවෙච්ච ත්‍රස්තවාදයත් ලෝකේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරත් ලෝකේ මද්ද්‍රව්‍ය ජාවාරම ලෝකේ ආයුධ ජාවාරම් මේ සියල්ල අපේ හාමුදුරනේ එකම ගමන් මගක යන්නේ. ඒ නිසා මේ කරුණුවලදී රජයේ පිළිබඳව මා පිළිබඳව මොන විදිහේ විවේචන තිබුණත් අපේ හෘද සාක්ෂියට එකඟව අපි කළ යුතු දේ කරනවා කරලා තිබෙනවා. සමාජයේ පුරා අසත්‍ය ඉතාමත් වේගෙන් ගමන් කරනවා. සමාජයේ සත්‍ය ඉතාමත් සෙමින් ගමන් කරනවා. අසත්‍යයෙන් නිന്ദා අපහාසයට ලක්වෙච්ච ලෝකේ ඒ නිසා අපි බෞද්ධ සමාජයක් විදිහට බෞද්ධ රටක් විදිහට මේ අභියෝග වලට මුහුණ දෙන්න විශේෂයෙන්ම අපි සියලු දෙනාගේම සමගිය එකමුතුව තමයි අවශ්‍ය වෙන්නේ. ඇත්ත කුමක්ද, සත්‍ය කුමක්ද, පිළිගත යුතු දේ කුමක්ද කියන එක හවසට ගෙදර රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති දැක්කහම මේ රටේ කෙනෙකුට තේරුම් ගැනීම ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තමයි මාධ්‍ය පිරිහීම. මොන විදිහේ අභියෝග ආවත් මේ රටේ ත්‍රස්තවාදය තුරන් කරන්න අපි රජයක් විදියට ගත හැකි සෑම දෙයක්ම අපි කළා.